අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරී සිංහ මම කුෂාණී කෞශල්‍යා ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හිට දිනේතේ කල් තැබේ ජනපති ගත් නිවැරදි තීන්දුවට ජනතා ප්‍රසාදය. ඉතාම හොඳ තීරණයක්. ජනතාව වශයෙන් අපි අගය කරනවා. මේක තමයි කෙරිය යුතු දේ. රනිල් වික්‍රමසිංහ නෙලන අස්වැන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා වපුරපු අස්වැන්න තමයි මේ නෙලමින් ඉන්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත් සම්පිලිබඳ වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කෙරුණා. ඉන් 10ක් වෙනුවෙන් නීතිඥවරුන්ගේ වාචික දේශන අද අවසන් කළා. ඉතිරි පෙත්සම් 3 පිළිබඳ වාචික දේශන හෙට සිදු කිරීමට නියමිතයි. මෙහි මැදිහත්කාර පාර්ශව ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ පිවිතුරු හෙළවුරුමේ නායක අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් කටයුතු කිරීමට බලාපොරොත්තුව සිටිනවා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු පෙත්සම් සම්බන්ධයෙන් පෙත්සම් කරුවන්ගේ සහ ඊට එරෙහි මැදිහත්කාර පාර්ශවයන් කරුණු දැක්වීම පස්වරු දෙකේ සිටයි සිදු කෙරුණේ. එෙහිදී නීතිපතිවරයාද කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියා. නීතිපතිවරයා කියා සිටියේ වග උත්තරකාර පාර්ශවයන්ගෙන් තමන්ට තවමත් උපදෙස් ලැබී නැති බැවින් කරුණු දැක්වීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවයි. මෙය ජනාධිපතිතුමාගත් තීරණයක් අභියෝගයට ලක් කිරීමක් බවද නීතිපතිවරයා සඳහන් කළා. පෙත්සම් කාර පාර්ශව මෙන්ම ඊට එරෙහි පාර්ශවද අධිකරණ සංකීර්ණයේදී මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නීතියේ සාධාරණත්වය අනිවාර්යයෙන්ම අපි මෙතනදී කියන්නේ මේ එළියේ ඉන්න ජනතාවගේ මතය ජනතාවගේ යම්කිසි මතයක් තියෙනවා නම් ඒ මතයේ විමසීම තමයි සර්ව සාධාරණ විධායකයේ ව්‍යවස්ථායකයේ සේරම ජනතා පරමාධිපත්‍යයට යටතයි ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන ආයතන තුන අතර මේ තියෙන බලතල හරියාකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෙදලා තිබෙනවා. මේ හරියාකාරව බෙදලා තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බලතල නීත්‍යානුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව භාවිතා කිරීමට ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට අධිකරණ සිදු වෙනවා. මෙතන සිදු වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නිශ්චිත ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාවේ තිබෙන නිශ්චිත ප්‍රතිපාදන නොතකා හැරලා පාර්ලිමේන්තුව අනීතිකව නියමිත කාලයට කලින් විසිරුව හැරලා තිබෙති. මේ කාරණය ඇස් බැල්මටම ව්‍යවස්ථාවට පටහැනි අසාධාරණ ක්‍රියාවලියක්. අද දින මැතිවරණයට බිය පාර්ශවයේ පෙත්සම් විභාගයට ගනු ලැබුවා. එහිදී ඔවුන් ඉදිරිපත් වුණු නීතිඥයන් ගාව තිබුණේ ප්‍රධාන වශයෙන් තර්ක දෙකක් පමණයි. පළවෙනි තර්කයේ උනේ 33 වගන්තියේ තියෙන ජනාධිපතිවරයා සතු බලතල 71 වගන්තියේ තමයි ඒ බලතල පාවිච්චි කරන ආකාරයේ තිබෙන්නේ කියලා. එසේනම් 33 වගන්තියේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ වෙනත් වගන්ති වලින් පවරා ඇති බලතල වලට අමතරව කියන වචන තිබීම පිළිබඳ මේ අය කිසිම සාධාරණ හේතු දැක්වීමක් කරේ නැහැ. දෙවෙනි කාරණය උනේ ජනාධිපතිවරයාට 33-2 ඈ වගන්තියේදී දබා දී ඇති බලතල පිළිගැනීමට ලක් කරොත් ජනාධිපතිට කැමති තාක්කල් පාර්ලිමේන්තුව කල් දාන්න පුළුවන්. තමන් අකමැති මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ බහුතරයේ තිබෙන තාක්කල් පාර්ලිමේන්තුව විසිරුවා අරින්න පුළුවන්. මේක මහා භයානක තත්ත්වයක් කියලා. එජාපේ හිතවත් නීතිවේදී මහත්තුරුනි, ඔය බලය ජනාධිපති තුමන්ට දුන්නේ අපි නෙවෙයි. 33-2 ඈ වගන්තිය හැදුවේ තමුන් නාන්සලා තමුන් නාසලේ 19 වෙනි සංශෝධනයෙන් තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමා තියෙන බලතල හොඳද නරකද වැඩිද මදිද කියන එක තීරණය කරන ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැක්කේ ජනාධිපතිවරයාට මේ බලය තිබෙනවද නැද්ද කියන එක පමණයි. ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැක්කේ ජනාධිපතිතුමා ගත් තීන්දුව ව්‍යවස්ථානුකූලද නැද්ද කියන එක පමණයි. ව්‍යවස්ථාවෙන් දී තිබෙන බලය භයානක නම් බලය වැඩි නම් ඒ අඩු කිරීම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නොව පාර්ලිමේන්තුවේ දුන්නායම අඳාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණීම හාස්‍යයට කාරණයක්. එජාපේට සිංහල බැරි නිසා මේ අලි අමාරුවක වැටුණා. සාමාන්‍යයෙන් අපි දකින්නේ විපක්ෂය කරන්නේ මැතිවරණ ඉල්ලලා මැතිවරණ තියන්න කියලා අධිකරණයට අනේක තමයි අපි දකින්නේ. විපක්ෂයක් වුණාම
පාරට බහින්නේ මැතිවරණ තියන්න කියලා. හැබැයි මේ විපක්ෂයේ අද අධිකරණයට ඇවිල්ලා මේ මැතිවරණේ තියන්න එපා කියන කාරණේ සම්බන්ධව කරුණු දක්වන්නේ. තාමත් පැහැදිලි 32-2 ඈ වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ බලය තාමත් පැහැදිලිව දක්වලා තියෙනවා. විවස්ථා අර්ථ නිරූපණයේ තුල මේ පහුගිය ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ නොසලකිල්ල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ බලය අත්හරින්න බෑ. ජනාධිපතිවරයාගේ බලය ජනතාව ඍජුව දීපු බලයක් තියෙනවා. අපි වෙනුවෙන් ඍජුව පත් කරපු ජනාධිපතිෙක් තියෙනවා. ඉතින් ඔහු තමයි මේ පාර්ලිමේන්තු විසූ කරලා තියෙන්නේ. ඒක තමයි පැහැදිලිව මේ වගන්තිල දක්වලා තිනවා. අද දවසේ අපි දැක්ක සුවිශේෂීම කාරණයක් තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මැතිවරණ කොමිසමේ සමාජිකයෙකු අද දවසේ පැමිණෙනවා අපිට ඡන්දයක් තියන්න එපා කියලා. මෙතනම කනගාටුයි වසර 3මාරක් තිස්සේ මේ රටේ ජනතාවට ඡන්දායිති අහිමිලා තියෙනකොට මැතිවරණ කොමිසමේ කිසිම සමාජිකයෙකුට හැකියාවක් තිබුණේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇවිල්ලා මැතිවරණය පවත්වන්න ඉක්මනින් මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ආරක්ෂා කරලා දෙන්නේ කියන කාරණේ කියන ඊළඟ මැතිවරණයකදී මේ කොමිසමේ සමාජිකයාගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතල සැකයක් අපිට මතුවෙන තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමස්ත ලංකා ජමායිතුල් උලමා සංවිධානයේ මුලස්ථානයේ වෙත පැමිණ විශේෂ හමුවකට සහභාගී වුණා. කොළඹ 10 මාලිගාවත් ජයන්ත විජේසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජමායිතුල් උලමා සංවිධානයේ මුලස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෞලවිතුමන් සමග විශේෂ හමුවකට එක් වුණා. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාගෙන යන වැඩපිළිවෙලට එම සංවිධාන නියෝජිතින් සිය සහයෝගය පළ කළා. ජාතිවාදී දේශපාලන ක්‍රියාකාරකම් සඳහා සහය නොදක්වන ලෙසයි මෙහිදී ඉල්ලා සිටියේ. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මහාචාර්ය ජී.එල්.පී. රිස්සන මහතුරුන්ද, ජමයිතුල් උලමා සංවිධානයේ මෞලවිවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. කොහොමද මේ ඉස්සරහට යන්න සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ආගමනයේ කොහොමද තත්ත්වය? අපි ඒකට තරඟ කරලා ජයග්‍රහණය කරන්න ඉච්චරයි. ඔබතුමා විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයි. අපි දැක්කා ඊයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී රොෂාන් රණසිංහ මහතා පක්ෂ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමාටත් අපේ විශේෂයෙන්ම මතක් කර සිටිනවා ඊළඟ මැතිවරණය විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මහජන එක්සත් පෙරමුණත් පිවිතුරු හෙළ උරුමයත් මේ සියලු පක්ෂ පෙරමුණක් විදියට අපිට එකට එකතු වෙලා යන්න පුළුවන්. දේශයේ අභිවෘද්ධිය සහ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිවැරදි තීන්දුවක් ගෙන ඇති බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. එම තීන්දුව සමග සියලු දෙනා එක්ව රට ගොඩනැගීමට දායක විය යුතු බවයි මහා සංඝරත්නය අවධාරණය කරන්නේ. ශ්‍රී ලංකාව ඉතාමත්ම නිවැරදි මගර ගේන්නට කටයුතු කළ ශ්‍රීමත් බණ්ඩාරනායක මැතිතුමා වගේ අගමැතිවරුන් පවා මේ රටේ දූෂිතයන් විසින් ඝාතනය කළා. එබතු ඝාතන ක්‍රියාමාර්ගයක් වර්තමාන අපේ ජනාධිපතිතුමා මෛත්‍රී පාල සිරිසේන මැතිතුමා හිතෙල්ල කරන්නත් සැලසුම් සහගතව ක්‍රියා කළ බව අද රටේ හැමදෙනාම දන්නා කාරණයක්. එතුමාගේ වාසනාවකට අපි හිතන්නේ එතුමාගේ ජීවිතය ගලව ගන්න පුළුවන්කම ලැබුණා. වර්තමානයේ ඇති වෙලා තිබෙන දේශපාලනික අර්බුදකාරී ස්වභාවය මගහරවා ගන්නට එතුමා ගත්ත අභීත පියවරක් තේ මා දකිනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විවස්ථාවේ පැවැත්ලා තියෙන බලතල අනුව අතිගරු ජනාධිපතිතුමා ආරම් තියෙන හොඳ තීරණයක්. අපේ ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නව මැතිවරණයක් පැවැත්වීමට ගත්තු ක්‍රියාමාර්ගයේ ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් හැටියට මහා සංඝරත්නය හැටියට අපි සලකනවා කල්පනා කරනවා. ඇත්තටම පාර්ලිමේන්තුව විසුරූපයක හොඳයි. මොකද ජනතා මතයට ඉඩ දෙන්න ඕන කියන මතය තමයි මගේ තියෙන්නේ. මේ මහමැතිවරණයේදී ජයග්‍රහණයකට වැඩි මන්ත්‍රී දූර සංඛ්‍යාවට ඉතින් තන හම්බෙනවා. ඉතින් ජනාධිපතිතුමා දීපු අවස්ථාව එහෙම නොදුන්න නම් ලොකු ප්‍රශ්න ටිකක් රටේ ඇති වෙනවා. පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්තම් ලොකු ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව විසුරූපයක මම අනුමත කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ගිහි පැවිදි බොහෝ පිරිසගේ අදහස වන්නේ සිදු දේශපාලනමය වෙනස් වීම දේශයේ වාසනාවට
සිදු දෙයක් වශයෙන් මේ අවස්ථාව විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන අවස්ථාවක් ජනතා මතය ආරක්ෂා කරන අවස්ථාවක් මේ ජනාධිපතිතුමා ගත්තා වූ තීන්දුව తీරන නිවැරදි අවස්ථාවේදීගත් විශිෂ්ට තීන්දුවක් తీරණයක් වශයෙන් අපි දකිනවා जनता परमाधिपत्येट गरु करमीन पार्लमेंतुव विसरुवा हरीमट जनाधिपति मैत्रीपाल सिरिसेनमतितुमागात निवरदी थींदुव पिलिबांद जनताव सिय प्रसादय पलकरनुवा औन पवसान्ने मुदलट विकिनन मंत्री वरुन वेनुवट जनतावट सेवे करन नियोजितयान पात्कर गनीमट दैन तमांट अवस्ताव उदावी यति बावाई රටේ ඇති වෙලා තියෙන සත්‍ය අනුව තානායකතුමා වක්ෂග්‍රහීව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්න ගත්තා. ඒ නිසා ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව විසීම සම්බන්ධව ගත්තු තීරණයත් එක්ක ජනතා මතයට ගරු කරලා පාර්ලිමේන්තුව ඇසල නැවත ඡන්දකට යන්න තීරණය කරපු වෙන ජනාධිපතිතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. මේ රටේ ජනාධිපතිවරයාට ඝාතන කුමන්ත්‍රණයක් ආවා. එක්සත් ජාතික පක්ෂය ඒකට මූලිකත්වය ගත්තා. ඒකට ප්‍රතිඵලයක් වශයෙන් අද ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපනය වෙලා තියෙනවා අද මේ රටේ. මැතිවරණයකට බය එක්සත් ජාතික පක්ෂයත් මැතිවරණයට බය වූ ජනතා मंत्रीवर සත් ජාතිපක්ෂ මේ රටට කරපු විනාශය දැකලා මිනිසුන්ට කල්ල කිරලා තිබ්බේ යන ආණ්ඩුව ක්‍රම ගැන අතිගරු ජනාධිපතිතුමා මේ ගත්ත තීරණය ජනතාව වශයෙන් අපි අගය කරනවා වගේම අපි මේ පාර මැතිවරණයේදී අපේ බලය පෙන්වන අපේ ආණ්ඩුවක් අපි අනිවාර්යයෙන්ම ස්ථිරවම හදනවා කියලා අපි ප්‍රකාශ කරනවා මේ මතයේ තින් ජනතාව බලවෘත්ති දෙච්ච දෙයක් නේ මේක මේ වෙනුවෙන්වත් මේ වෙලාවේ විසිරුවා හැරලා මේ ගත්ත තීරණය ඉතාම සාධාරණයි මේක තමයි කෙරිය යුතු දේ රටට අසුබදායි කාලයක් මතුවෙද්දී රටේ ජීවන වියදම ඉහළ යමින් තියෙද්දී රට වෙනුවෙන් වැඩ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටසක් බිහි වෙන්න මේ ගත්ත තීරණය ඉතාම යෝග්‍යයි කියලා මා ප්‍රකාශ කර සිටිනවා ජනතා විදිහට ඇත්තටම අපි සන්තෝෂ වෙනවා මේ වෙලාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් මොකද ජනාධිපතිතුමා ලොකු උදව්වක් අපට කරේ කතානායකවරයාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් තම මතය පැහැදිලි කිරීමට සමාජවාදී ජනතා පෙරමුණ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා. මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු එම පෙරමුණේ නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. අපේ සම්ප්‍රදාය අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකතුමා සම්පූර්ණයෙන් ස්වාධීන වෙන්න ඕන. ඔහු කිසිදු පක්ෂයක සමාජයක හැටියට ක්‍රියා කිරීම නුසුදුසු. ඒත් මේ අවස්ථාවේදී කතානායක කරුජාරි සූර්ය මහතා ස්වාධීන වෙමයි කටයුතු කරේ. පක්ෂග්‍රාහීව කටයුතු කළා පමණක් නෙවෙයි තමන්ට අයිති නැති කාර්යයන් කරන්නට ඔහු ඉදිරිපත් වුණා. ඔහු ජනාධිපතිට අභියෝග කරා. ඔහු ජනාධිපතිගේ ඒ සැසිවාරයේ තල්දැමි මේ තීරණයට පටහැනිව පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් උත් ප්‍රකාශ කළා. ඒ නිසා මේ කතානායකතුමා කතානායකවරයෙක් හැටියට කටයුතු කළා නැහැ. කතානායක ක්‍රියා කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයක. කතානායක පැත්තක් ගන්න නැතුව අපක්ෂපාතව පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඕන කටයුතු කරන්න ඕන මෙහෙවන්න ඕන ඒක කරන්න නැතුව පක්ෂග්‍රාහීව UNPA උපසභාපති කෙනෙක් ක්‍රියා කරන ආකාරයට තීන්දුව දීලා අපේ රට බේරගන්න ජනාධිපතිතුමා නීත්‍යානුකූලව කටයුතු කරලා තියෙන්නේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා නැහැ. රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා කියනවා මේ රටේ ව්‍යවස්ථා අවුලක් මතුවලා තියෙනවා පාර්ලිමේන්තුවේ කතානායකතුමා ගත්තා වූ වැරදි තීරණත් එක්ක පාර්ලිමේන්තුව විධායකයත් එක්ක හප්පන්න ක්‍රියා කරනවා කතානායකවරයා ව්‍යවස්ථාදායකයේ විධායකයත් එක්ක හප්පන්නවොත් එතකොට ඒ ආණ්ඩුව ගෙනියන්න බෑ එතකොට කරන්න පුළුවන් එක දෙයයි ජනතා පරමාධිපත්‍යයට මේ කටයුත්ත පිළිබඳව තීන්දුවක් දෙන්න බාර කිරි ඒක තමයි තුමා කළේ ජනාධිපතිතුමා තීරණයක් ගන්නේ පාර්ලිමේන්තුව විසිරුවලා මාමැතිවරණයක් තියලා මහජනයාගේ මතය අනුව කැමැති ආණ්ඩුවක් පත් කරගන්න ජනාධිපතිවරයාට සිද්ධ වුණේ මේ දූෂිත මංකොල්ලකාරී එවැගේම අපේ රට ගැන හිතන්නේ නැති ආගම දහම සදාචාරය ගැන හිතන්නේ නැති ජාවාරංකාර මන්ත්‍රීවරු පිරිස ඉක්මනින්ම පළවා හැරීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හරින්. අපි ජනාධිපතිතුමා පහුවේ දවසේ ගත්තු තීන්දුවත් එක්ක එතුමා රට ගැන හිතලා රටේ අනාගතය ගැන හිතලා එතුමා පැහැදිලි ලෙසම ආණ්ඩුව වෙනස් කරා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා. එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්න අයිතියක් නැහැ. එයා බලය ගත්තෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධීව. ජනාධිපතිතුමාත් එකග නොවූ මහා බැංකු අධිපතිවරයා මහා බැංකුවට ගෙනැල්ලා ඒ මහා බැංකුවේ මහා මංකොල්ලකාරී ක්‍රියාව සැලසුම් කරේ එතුමාගේ නායකත්වයෙන්. ඉතින් මේව තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් නැති දේශපාලන පක්ෂයකට රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න බෑ. වෙනස ඇත්ත වශයෙන්ම මේ රට ගමන් කරපු ගමන් මගෙන් වෙන් කරන් ඇතිවෙච්ච යහපත් වර්ධනයක්. රනිල් වික්‍රමසිංහ වැපිරු අස්වන්න ඔහුම අද නෙළමින් සිටින බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වපුරපු අස්වන්න තමයි මේ නෙළමින් ඉන්නේ. මේ රටේ ජනතාව प्रधानम गोलयानी महाबैंक अधिपति अर्जुन महेंद्र सिंगापुर रनिल विक्रमसिंह महाबैंक्रमसि දැවැන්ත හොරකමකට සම්මාදම් වෙච්ච අග්‍රාමාත්‍යවරේ. ඒ වගේම රාජ්‍ය පාලකෙක් හැටියට ඉතාම දුර්වල පාලකෙක්. රටේ ජනතාවට බර පැටවුවා. පක්ෂ අභ්‍යන්තරේ ආරවුල් ඇති කරගත්තා. ජනාධිපතිත් එක්ක ගැටුම් හදාගත්තා. එයා ඒ අස්වැන්න අද නිලමින් ඉන්නවා. ඒ මහ බැංකුවේ මහ හොරු අදටත් රැකගෙන සිංගප්පූරුවේ තියාගෙන මේ රටට ගෙනත් දෙන්නේ නැතුව තමන්ගේ යුතුයකම් වගකින් ඉෂ්ට කරපු නැති රනිල් වික්‍රමසිංහලා තමයි මේ ඉන්නේ. එද රනිල්ලටත් අපි කියන්න කැමතියි ඔහෙලටත් මේ රටේ අනාගත බලයක් අනාගත පැවැත්මක් ඉතුරු කරන්න පුළුවන් කමක් නැහැ. එද රනිල් වටා ගොඩ නැගුණු ඒ ජනතාවටත් අපි කියනවා දැන් විකල්පයක් දෙසට හැරෙන්න. දේතුණු වර්ණයෙන් නිතු සංධානයක් ගොඩනගන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මේක අපි විශ්වලාගත් ආශිර්වාදයක් කරගත යුතුයි. ආදරණීය. දැන් අපි හඳුනන මේකට මේ කතාංගතක දේශපාලනඥය දේශපාලනයේ මිදිලා නායකයන් පස්සේ ගිහිල්ලා කවුද හරි කියලා හොයවෙන්න නෙවෙයි මොකද්ද හරි කියලා හොයාගෙන අන්නේ එකට අපි සම්දානයක් හදන සෞදුව මත මෙයා. අද රැයට ඉවර කරනවා. ඒකට මේ ඔක්කොම ඉන්නවා. ඒක අමුතු නායකයෝ නෑ. මේ ඔක්කොම නායකයෝ විදිහට වැඩ කරලා ඒ නායකත්ව මණ්ඩලයෙන් අපි ආණ්ඩුව ගෙනියන්නේ මතක තියාගන්න. ඒකේ පාටවල් දෙකක් තුනක් නෙවෙයි. මේක දෙවතුන් සම්දානයක් අපි හදනවා. සියලුම කට්ටිය එක්කම වෙලා ඒකේ පස්ස බෞද්ධ සංවිධාන මේ සියලුම එක්කම වෙලා ඒකට හදනවා. ඊළඟ මැතිවරණ අපි කරන්න ඕනේ කොළ පාටින්ද නිල් පාටින්ද රතු පාටින්ද නෙවෙයි. ඊළඟ මැතිවරණ අපි කරන්න ඕනේ මේ රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයට ඉහළට ඔසවා තබන්න පුළුවන් ශක්තිමත් ජනතා සංධානයක් පක්ෂවලට යටින් ගොඩනගමින් දෙන්න අපි කියන්න ඕනේ. ඊළඟ අගමැති අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂකයා ඒවා නම් කරගෙන මේ මේවා කරන්න ඕනේ. අපි සියලු දෙනාම නායකයෝ වෙන අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසට නායකත්වය දෙන්න පුළුවන් සියලු දෙනාම නායකයෝ වෙන අලුත් සංධානකින් ඉදරයි ඒක ජය ගන්න පුළුවන් වෙන්නේ මිත්‍රවරු. ඒ සියලු දේවල් ශ්‍රේෂ්ඨාධිකරණය අනුවේ අභියෝග කෙරෙමින් තියෙනවා. අපි බලමු තීන්දුව. තීන්දුවේ දෙපැත්තක් වෙන්න පුළුවන්. එකම එක වැරදි එකම එක හරි. මොන තීන්දුවව මේක තීන්දුව මහා පොළොවේ පරාජය කිරීමේ වගකීමක් අපිට තියෙනවා. පසුගිය ආණ්ඩුව සමයේ පාර්ලිමේන්තු 54ක් ගෙනවිත් මෙරට ඉතිහාසයේ විශාලතම පාවා දීම සිදු කරන බව එළිය සංවිධානය පෙන්වා දෙනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරන්නේ. ඉතාමත්ම කනගාටු වෙනවා මේ සංහිඳියාව කියන වචනය යටතේ පසුගිය රජයෙන් කරන ලද සමහර සිද්ධීන් පිළිබඳව. දවසින් දවස ඒ යුද්ධයට සහභාගී රණවිරුවන්ගේ අත්පා විලංගු තද කිරීම තමයි ඒකෙන් සිද්ධ වුනේ. පසුගිය රජය කාලයේ දේශීය වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් මේ රණවිරු දඩයම කරගෙන ගියා. පසුගිය යහපාලන සමය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී තිබුණාද? තිබුණා නම් කොතෙක් දුරටද කොහොමද? මං හිතන්නේ ඒක විහිළුවක් විදියට තමයි අපිට සලකන්න වෙන්නේ. මහා බැංකු බැඳුම් කර මංකොල්ලය මොන වගේ දෙයක්ද? මං හිතන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙච්චර ක්‍රමානුකූලව සැලැක්සුම් කරපු මංකොල්ලයක් ඇති වෙලා නැහැ. ඉතින් ඒ මංකොල්ලේ සාක්ෂි ඇතුව ඒක එහෙම්මම තියෙද්දි නිකන් පොඩි පොඩි දේවල් අරගෙන මේ විශේෂ අධිකරණ පිහිටවල පුද්ගලයන්ව ටාගට් කරලා හිටන් ඒ පුද්ගලයන්ව
සිරගෙවල් වලට යවන්න මේ අය කටයුතු කරා. නමුත් මෙවැනි විශේෂ අධිකරණයක් පිහිටවලා ඒකට ඉස්සෙල්ලම ගෙනියන්න ඕන චෝදනාව ඒකද එහෙම නැත්නම් මහා බැංකු බැඳුම් කර මංකොල්ලේ වගේ වද කියන එක රටට ආදරය කරන අනාගත પરම්පරාවට ආදරය කරන කෙනෙක් විදියට මම අහන්න කැමතියි. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට තියෙන දැන් ආසන ප්‍රමාණය සහ ඡන්ද ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙන්නේ හේතුව අතිගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග මුස්ලිම් ජනතාවත් එක්රොක් වෙලා තිනවා කෙලින්ම ඒ නිසා තමයි ඒ දෙන්නා සමහර විට එක්කහුව වෙලත් ඡන්ද ඉල්ලන්න බැරි නෑ සමහර විට වෙන වෙනව ඡන්ද ඉල්ලන්නත් බැරි නෑ නමුත් ඉල්ලීම් කරලා මෙච්චර ඡන්ද ප්‍රමාණයක් තියෙනවා ඒක කරන්නේක සාධාරණීකරණයක් නෙමෙයි හේතුව මුස්ලිම් සමාජයෙන්ම විශේෂ ඉල්ලීමක් කරනවා කෙලින්ම කතා කරන්න කෙලින්ම අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිතුමා සමග එක්රොක් වෙන්න හේතුව බහුතර ශ්‍රී ලාංකික සමාජයක් එක්ක සහජීවණයෙන් හිටියොත් තමයි අපේ ඊළඟ එන પરම්පරාවල් වල නිදහසේ සාමය අපිට රටක් ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ නැත්නම් අපිට ඔක් ගැන වග කියන්න වෙනවා අපිට ඔකට උත්තර දෙන්න වෙනවා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දූරදර්ශී තීරණය සහ රට ගැන කැක්කුමක් තියෙන තීරණය නිසා අද ওই තත්ත්වය අපිට බේරගන්න පුළුවන් වෙලා තියෙනවා මහමැතිවරණයක් ඇඳවගෙන ජනාධිපති කරපු ක්‍රියාවක විවස්ථානුකූල බව තීන්දුව කරන පාර්ලිමේන්තු බලයක් නෑ ඒ බලයේ තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට පමණයි ගිනිකොන දිග සහ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගජසුලි කුණාටුව කන්කසන්තුරේ සිට ඊසාන දෙසින් කිලෝමීටර් 850ක පමණ දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ඉදිරි පැය 24 තුලදී බටහිරට බරව නිරත දෙසට ගමන් කරමින් එය චණ්ඩ සුලි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා බෙම සුලිකුණාටු තත්පේ සමග හෙට උදෑසන සිට පොතුබිල් ත්‍රිකුණාමලයේ කන්කසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් අන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද ඉහළ යා හැකි බැවින් අදාළ මුහුදු ප්‍රදේශවල දිහිවර සහ නාවික කටයුතුවල යෙදීමෙන් වලකින් ලෙසයි දිහිවර හා නාවික ප්‍රචාවට දෙනුම් දෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායක යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. පෙර අවස්ථාවකදී නිකුත් කළ නියෝගයකට අනුවයි ඇය අධිකරණ හමුවේ අද පෙනී සිටියේ. මහ බැංකු බැඳුම් කර නිකුත්ුවේදී සිදුවියයි කියන වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට අදාළව පවතින නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ. අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියත් තම සේවාදායකයාට ප්‍රකාශයක් ලබා දීමට නොහැකි වූ බව ඔනෙලා කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණා. නව රජය පත්වීමෙන් පසු ඉන්ධන මෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රසක මිල අඩු කර තිබෙනවා. අධික ජීවන වේදමින් පීඩාවට පත්ව සිටි ජනතාවට සහන ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශයට අනුවයි මෙම මිල අඩු කිරීම සිදු කළේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145ක් දක්වා අඩු කර තිබෙනවා. පසුගිය රජය සමයේ මෙය අලෙවි කළේ රුපියල් 155කටයි. මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කිරීමට වත්මන් රජය පියවර ගත්තා. රුපියල් 123ක් පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 110ක් දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කර තිබෙනවා. ත්‍රිරෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදන T2 ලිහිසි තෙල් ඇතුළු ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා. පරිප්පු හා කඩල කිලෝග්‍රෑමයකට රුපියල් 5 බැගින්ද උඳු කිලෝග්‍රෑමයකට රුපියල් 25කින්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කළා. තිරිඟු ඇට කිලෝග්‍රෑමයකට පැවති රුපියල් 6ක් වූ තීරුබදු සහනය රුපියල් 9ක් දක්වා වැඩි කර තිබෙනවා. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10කින් අඩු කෙරුණා. සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධි බැංකු මගින් එදිනෙදා කටයුතු සඳහා දෙන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කර තිබෙනවා. වී වගාව සඳහා ලබා දෙන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කළා. අනෙකුත් භෝග සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1,500 සිට රුපියල් 10,000 දක්වා අඩු කළා. දුරකථන සේවාවන් සඳහා පනව ඇති ඉහළ බදු සැලකිල්ලටගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15%ක් දක්වා අඩු කිරීමටයි රජය තීරණය කළේ. රුපියල් කෝටි 30ක වියදමින් නවීකරණය කළ කෑගල්ල මහජන ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කරනවා. ඒ අමාත්‍ය රංජිත් සියඹලාපිටියේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගය.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන් කෑගල්ල මහජන ක්‍රීඩාංගණය සංවර්ධනය කර තිබෙනවා. මීටර 400 දහවන මං තීරුවක් හා පිහිනුම් තටාකයක්ද ඊට ඇතුළත්. ගෘහස්ත ක්‍රීඩාංගණයක් මෙන්ම නැරඹුම් මැදිරියක්ද අලුතින් එක් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ක්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත නවීකරණයේ සිදු කෙරුණා. අනුරාධපුර කැකිරාව ප්‍රාදේශීය සභාව දෙසට වෙඩි තබා පලා ගිය පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම් පිරිස වාහන දෙකකින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ සිටි ප්‍රාදේශීය සභා සභාපති සම්පත් හේරත් මහතාට හා තවත් කිහිප දෙනෙකුට එම පිරිස පරුෂ වචනින් බැනවැදීමෙන් පසුවයි වෙඩි තැබීම සිදු කර ඇත්තේ. ඉන් ප්‍රාදේශීය සභාවේ ගේට්ටුව හා ගොඩනැගිලි වලට සුළු හානි සිදුව තිබෙනවා. අධික වර්ෂාවත් සමග රක්වාන කොළඹ ප්‍රධාන මාර්ගයට ඇදහැළුණු පස්කන්ද මේබන විට සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා. රක්වාන දෙමු බාබත හන්දිය ආසන්නයේදී පස්කන්ද කඩා වැටී තිබුණේ. මේබන විට රථවාහන ගමනාගමනය නිසි පරිදි සිදුවනවා. අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීමෙන් ප්‍රදේශ කිහිපයක ජනතාවට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව තිබෙනවා. කාලයක් තිස්සේ පස සෝදා යාමට ලක්වීම නිසා මෙසේ ගිලා බැස ඇති බව සඳහන්. ඒ හේතුවෙන් මාර්ගය භාවිත කිරීම අවදානම් සහගත බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙන්නේ. මේ වසරේ පළමු මාස 9 තුල කොළඹ වරායේ ජය බහලු පරියන්තේ ප්‍රතිනැවකත බහලු මෙහෙයුම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මේ වසරේ පළමු මාස 9 තුල ප්‍රතිනැවකත බහලු මෙහෙයුම්වල 23.3% වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනය කරන්නේ. එම කාලය තුලදී පරයන්තය තුල මෙහෙවනු ලැබූ ප්‍රතිනැවකත බහලු ප්‍රමාණය 42 ලක්ෂය ඉක්මවනවා. කොළඹ වරාය අන්තර්ජාතික වශයෙන් ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක්ද මෙවන විට ක්‍රියාත්මකයි. ඊට අදාළව පාර්ශ්ව කරුවන් කිහිප දෙනෙකු සමග ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ මෙහෙයුම් යටතේ වරාය සංවර්ධනය වෙනුවෙන් තුන් අවුරුදු සැලසුමක්ද ක්‍රියාත්මකයි. කොළඹ වරාය ආසියාවේ කේන්ද්‍රීය වරාය බවට පත්කිරීම එහි අරමුණයි. මේ වසරේ පළමු මාස 6 තුලදී ලොව වැඩිම වර්ධන වේගයක් අත්කරගත් වරාය බවටද කොළඹ වරාය පත් වුණා. දැන් ව්‍යාපාරික පුවත්. මහජන බැංකු සේවක සේවිකාවන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්තු කණ්ඩායම් ක්‍රීඩා තරඟ පොළොන්නරුව ගල්ඇල ජාතික ක්‍රීඩාංගණ භූමියේදී නිමවට පත් වුණා. එහි සමස්ත ශූරතාව නුවර එළිය ප්‍රාදේශිකයේ දිනාගත් අතර අනුශූරතාවීම් කරගත්තේ මඩකලපුව ශාඛාවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000ක් පමණ තරඟාවලියට සහභාගි වුණා. මහජන බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් සාමාන්‍ය අධිකාරී වසන්ත කුමාර මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මහනුවර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සංවිධාන කළ පාගමන මහනුවර නගරයේ කේන්ද්‍ර කරගෙනමින් පැවැත්ුණා. ගැටඹේ මන්සන්දියේ සිට මහනුවර දක්වා පාගමන මෙන්ම රථවාහන පෙරහැරක්ද පැවැත්ුණා. අනතුරුව විද්‍යාර්ථ විද්‍යාලය හා අවට ප්‍රදේශයේ ප්‍රජා සත්කාර වැඩසටහනක්ද පැවැත්ුණා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රාදේශීය සාමාන්‍ය අධිකාරී DM සේනාරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. සිටිසන් ඩෙවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් ආයතනයේ ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිසුන් 100කට ප්‍රතිලාභ සැලසෙනවා. අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අපේක්ෂාවෙන් ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙනවා. පහවසර ශිෂ්‍යත්ව සහ අපස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk